අපි 15 හැවිරිදී දැරියක් අන්තර්ජාලය තුල විකිණීම සම්බන්ධ සිදුවීමේදී 33 දෙනෙකු අත්අඩංගුවට ගැනීම හා සාධාරණීය කිරීම පිළිබඳව ළමා ආරක්ෂණ අධිකාරියටත් එවැගේම ශ්‍රී ලංකා පොලිසියටත් දියණියකගේ මවක් හැටියට එවැගේම ගුරුවරියක් හැටියට මගේ ස්තුතිය පුද කරනවා. ඒ අයට නිසි දඬුවම් ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම ගරු ඇමෙත්තුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඒ අය හැබැයි නිදොස් කොට නිදහස් කරන්න නම් එපා ගරු ඇමෙත්තුමනි මම කියලා මේ වෙලාවේ කියනවා. පොලිසිය කියන්නේ බොහොම ගරු කටයුතු තැනක්, නීතිය හා සාමය රකින්න තැන. නමුත් අද ඇතම් නිලධාරී සුළුතරයක නිසා සමස්ත පොලිස් සේවයම අපකීර්තියට පත් වෙලා තියෙනවා කියන එක මේ වෙලාවේ මතක් කරන්න සිද්ධ වෙනවා. අපි අතීතයේ අහලා තියෙනවා පොලිසියට ගොරක ධර්මස් කරන්න පුළුවන් කියලා තමයි මතේ උනේ. නමුත් එහෙම විය යුතු නැහැ. විශේෂයෙන්ම ජනතාව හා ගැටෙන තැන්වල සිටින නිලධාරින්ගෙන් මෙම සමාජ විරෝධී හා නීති විරෝධී කටයුතු යෙදෙන ප්‍රවණතාවයේ වැඩි ගරු ඇමෙත්තුමනි. මම අද විශේෂයෙන්ම කාන්තාවන් හා සම්බන්ධව ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව මම කතා කරන්න හිතුවා. සමාජ මාධ්‍ය ජාල මොනවා කිව්වත් ගරු ඇමෙත්තුමනි ඔබතුමා අර නිරෝධායනයට ගිය කාන්තාවන්ට ඇඳුම් බෑග් එක ලැබෙන්න සැලැස්වීම පිළිබඳව මම සමාජ මාධ්‍ය ජාල මොනවා කිව්වත් ඔබතුමා අර නිරෝධායනයට ගියපු කාන්තාවන්ට ඇඳුම් ලැබෙන්න සැලැස්වීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. කරුණා කාන්තාවන් විදිහට ඒ අයට දක්වපු දයාවට කරුණාවට. හැබැයි ඒ කරුණාව පොලිසියට එන කාන්තාවන්ට හා දරුවන්ට නැහැ කියන එක මේ වෙලාවේ ඇමෙත්තුමා කියන්න සිද්ධ වෙනවා. මධ්‍යම පළාතේ නිරෝධායනයේ වෙමින් සිටි කාන්තාවක් පිළිබඳව තොරතුරු ගැනීමට ගිය නිලධාරියෙක් එම කාන්තාව දූෂණය කරා කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. ඊළඟට නෙළුව සිද්ධිය සැලකිල්ලට ගත්තාම පොලිසියට සහන ඉල්ලා පැමිණි මවහා දියණියගේ සිද්ධිය නීතිය පසිඳලන තැනම එම දරුවා අපයෝජනයට ලක් කිරීම නිඳා සහගතයි. ඒ වගේම පාදුක්ක පොලිසිය තුලදී කාන්තාවකට සිදු අතවරය තම දරුවාට සිදු අතවරේ පැමිණිලි කරන්නට පැමිණි පියා හිරකූඩුවක දාලා මවට අතවර කර පහර දීම කියන සිද්ධිය අරගත්තාම ඇත්තටම මෙවැනි සිද්ධි හරි ලැජ්ජයි. ඒ වගේම පොලිස් සේවයටම නිඳිත තත්වයක් ගෙනත් දෙනවා. 2020 ජූනි මාසයේදී ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශයක් කරලා තිබුණා ගරු ඇමෙත්තුමනි සෑම පැය දෙකකට වරක්ම දරුවෙක් අපයෝජනයට ලක් වෙනවා කියලා. ගී සතියේ නිල වාර්තාව අනුව 2020 ලැබූ ළමා පැමිණිලි 2055න් එකක්වත් මේ වෙනකොට විසඳලා නැහැ. ඉන් 1953ක්ම රේප් කේසස් 76ක් ළමා ක්‍රූරත්වයේ පිළිබඳව 26ක් ලිංගික සූරාකෑම රේප් කේසස් වලින් 22ක් ඉවත් කරලා තිබුණා. 1565ක් තාමත් විමර්ශනයේ වෙනවා. 2019 සිද්ධීන් ගත්තහම රේප් කේසස් තියෙනවා 1779ක්, ළමා ක්‍රූරත්වයේ 80ක් තියෙනවා, ලිංගික සූරාකෑම් 34ක් තියෙනවා. කොවිඩ් තත්ත්වය නිසා ගරු ඇමෙත්තුමනි මේ තත්ත්වය තවත් වැඩි වෙලා තියෙනවා. ඒත් ඇමෙත්තුමා තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමාගේ පොලිසියට කොහොමද එන්නේ වයක් නැතුව කාන්තාවන් පොලිසිය ඇතුළේදීම දූෂණය වෙන නිසා. ඒ නිසා මම කියනවා පොලිසිය තුල කාන්තා හා ළමා ඒකක සඳහා පිහිටවලා තියෙන ළමා ඒකක සඳහා මම මේ පහත තියෙන යෝජනා මම ඔබතුමාට යෝජනා කරනවා මෙවැනි දේවල් අවම කර ගැනීම සඳහා. ළමා හා කාන්තා ඒකක සඳහා කාන්තා නිලධාරිනියන් අනුයුක්ත කිරීම හා නිසි අධීක්ෂණයට ලක් කිරීම. කාන්තා කාර්යංශය සඳහා අනුයුක්ත නිලධාරිනියන් වෙනත් රාජකාරී සඳහා අනුයුක්ත කිරීම හේතුවෙන් එම රාජකාරී අතපසු වීම. ඒ නිසා එසේ කරන්න එපා. ළමා හා කාන්තා කාර්යාංශයේ වෙනම දිශාවක් ලෙස ස්ථාපිත කර පරිපාලනය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ පත් කිරීම. කාන්තා නිලධාරියන්ට විධිමත්ව පුහුණු කිරීම ක්‍රියාත්මක කිරීම. පොලිස් ස්ථාන වෙත රැගෙන එන වින්දිත දරුවන් හා කාන්තාවන් රඳවා තබා ගත හැකි ආරක්ෂිත කාමරයක් හෝ නිවාසයක් අදාළ පොලිස් බල ප්‍රදේශය තුල ඇති කළ යුතුයි. 6. කාන්තා හිංසනය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීම. 7. වින්දිත පොලිස් නිලධාරීන්ගේ විනය පරිපාලනය සම්බන්ධයෙන් වඩාත් දැඩි සුපරීක්ෂණයකින් ක්‍රියා කිරීම. 8. වින්දිතයන් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත හා අනෙකුත් සම්බන්ධ වන ආයතනයන් සඳහා රැගෙන යාම සඳහා ස්ථීර සුදුසු වාහන කාර්යාංශය වෙත ලබා දීම. 9. පොලිස් ස්ථානය ජනතාවට මිත්‍රශීලී ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීම සහ විශ්වාසය ඇති වෙන ලෙස කටයුතු කිරීම. 10. දිස්ත්‍රික්ක මට්ටමින් මෙම විෂය සඳහා සහකාර පොලිස් අධිකාරිවරුන් අධීක්ෂක නිලධාරීන් ලෙස පත් කිරීම හා ඔවුන් නිරන්තරයෙන් අධීක්ෂණයට සිදු කිරීම. ඒ වගේම අවසන් කරනවා.
පස්හැවිරිදි සේයා දැරිය දූෂණය කරලා මරලා දැම්මට පස්සේ තමයි රටපුරා මතු ආන්දෝලනයත් එක්ක ශ්‍රී ලංකාවේ සෑම පොලිසියකම විශේෂ ළමා ආරක්ෂක කමිටු පිහිටුවීමට කටයුතු කරේ. අතීතයේ ඉඳලා දරුවන්ට හා කාන්තාවන්ට ඇති වූ බරපතල හිංසනයන් හමුවේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ නිසා අදරමින්ට මෙය තවදුරටත් වර්ධනය වෙලා තියෙනවා කියන එක මම මතක් කරමින් අවසාන වශයෙන් එක රටක් එක නීතියක් කියලා අද ඔබතුමාලා කතා කරනවා නමුත් නීතිය හා සාමයේ රකින්න තැනම වැටත් නීරත් ගොයම කානම් වෙච්ච පාඩුව කාට පවසන් කියලා කතාවක් කියනවා ඒ නිසා සුළුතරයකගේ හැසිරීම නිසා පොලිසියේ ගෞරවනීය නිලධාරීන්ගේ වෘත්තීය ගරුත්වය රැක ගැනීමට ඔබතුමාගේත් පොලිස් නිලධාරීන්ගේත් වගකීමක් බව මතක් කරමින් මම නිහඬ වෙනවා ස්තුතියි